ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. අදත් ධම්මගයා වශයෙන් අප සූදානම් වන්නේ ඉතාමත් සුවිශේෂී දර්ශනයක් ඔබ වෙත ලබා දෙන්න පූජා කරන්න. ධම්මගයාව ලෙස මේ මොහොතේ සූදානම් වන්නේ අනාගත කල්පයේ ලොව පහළවන්නා වූ කේතුමතිය බුද්ධ රාජ්‍ය බවට පත් කරගන්නා වූ මතු බුදුවන ආර්ය මෛත්‍රියේ මහා බොස්තනන් වහන්සේගේ ඒ මහා දුර්ලභ ඉතාමත් දුර්ලභ ප්‍රතිමා වහන්සේ නමක් ඔබ වෙත මේ ආකාරයෙන් දර්ශනය කරවන්න. ලංකාවේ කිසියම් ස්ථානයක මෙවැනි ඉතාමත් දුර්ලභ සහ පුණ්‍යවන්ත ඉතාමත් ආකර්ශනීය බෝධිසත්ව ගුණෝපේත ලක්ෂිත ප්‍රතිමා වහන්සේ නමක් නැති බව අප ඉතාමත් විශ්වාසයකින් යුක්තව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එනිසා මේ අතිදුර්ලභ මහා අවස්ථාව අතිදුර්ලභ දර්ශනය අනාගතයේ බුදුවන්නා වූ අප මහා ආර්ය මෛත්‍රී බෝසතාණන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය කරන ලද මේ මහා අසහාය අනුහස් ඇති විශ්මිත ප්‍රාතිහාර්ය බලශක්තියින් ඇති මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේගේ ඒ මහා අනර්ග ප්‍රතිමා වහන්සේ ඔබත් දෙනතින් දැක වන්දනා කරන්න. ඒ දෙනතින් දක්න දර්ශනයට මත්තෙන් ප්‍රතිමා වහන්සේ දර්ශනය කර ගැනීමට මත්තෙන් ඔබ තවමත් අප ධම්මගයාව ආධ්‍යාත්මික YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, පහළ ඇති බෙල් අයිකන් එකද ක්ලික් කරන්න. සැමට තෙරුවන් සරණයි. දැන් ඔබට ඉතාමත් සුළු මොහොතකින් දර්ශනය වන්නේ අප මහා ආර්ය මෛත්‍රී බොස්තනන් වහන්සේ මතු ලෝතුරා බුද්ධත්වයට පත්වන්නා වූ මේ මහා භද්‍ර කල්පේ නිමා කරමින් අනාගත කල්පේ ලොව පහළවන්නා වූ ඒ මහා මෛත්‍රී මහා බොස්තනන් වහන්සේගේ මහා විශ්මයජනක දුර්ලභ ඉතාමත් දුර්ලභ ලංකාවට මේ ආකාරයෙන් පවතින එකම එක ප්‍රතිමා වහන්සේ දර්ශනය වන වීඩියෝ දර්ශනය ඔබ වෙත දායාද කරනවා. උන්වහන්සේ විරාජමානව මැණික් මුතු රන් රිදී මත උන්වහන්සේ සියලු භෞතිකය පාගාගෙන වැඩ ඉන්නවා. උන්වහන්සේගේ සුරතින් පද්මයක් දරාගෙන ශ්‍රී සද්ධර්මය සංකේතවත් කරනවා. උන්වහන්සේගේ මැණික්මය මකුටේ ඔටුන්නේ සිරස මත බුද්ධ රූපයක්, එවත් බුද්ධත්වය සංකේතවත් කරගනිමින් සිරසේ බුද්ධත්වයේ තබාගෙන, සිරසේ ධර්මයේ තබාගෙන, සිරසේ ශ්‍රී සද්ධර්මයේ තබාගෙන සියලු කෙලෙස් සහිත වූ භෞතිකයන් පාගාගෙන උන්වහන්සේ මේ මහා විශ්වය තුළ පාතුර්භූත වෙනවා. උන්වහන්සේ දැඬ තවුසාදෙවිලෝ වැඩවාසය කරනවා. සන්තුෂ ආර්ය මෛත්‍රිය මහා බෝසතාණන් වහන්සේ වශයෙන් අනාගතයේ මේ මහා භද්‍ර කල්පේ නිමා කරමින් උන්වහන්සේ ඒකාන්ත වශයෙන් කේතුමති රායදානිය තුළ මැණික් මාලිගාවක් තුළ බුදු වෙනවා. ඒකාන්ත සත්‍යයි. ඒ බුදුවන්නා උත්තම ආර්ය මෛත්‍රිය මහා බෝසතාණන් වහන්සේට ඔබත් මෙසේ නමස්කාර කරන්න. සාදු සාදු සාදු. Thank you.
ලොව සියලු තන්හි විනිවිද සරණා සිත් පිරිමදෙමින් ආත්මයටම ලං වෙන්නා. අස්වාදය සියුම් ලෙසින් පිරිමැද විඳින්නා. කප් සසරේ නිස්සරණය තුල බුද්ධත්වය සොයන්නා. බෝධිසත්ව නම් වන්නා.